ඇත්තටම අපි අසාර්ථක වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි හම්බ කරන්නේ නැති හින්දා නෙමෙයි දෙවෙනි කාරණේ ප්‍රශ්නේ මොකද්ද හම්බ කරන දේ හරියට කළමනාකරණය කරගන්නේ නැති නිසා එනම් ආරක්ක සම්පදා දෙවෙනි ගුණය ආරක්ක සම්පදාව නැති වුණොත් කොච්චර හම්බ කරත් වැඩක් තියනවද වැඩක් නැහැ අර පරිමස්ම තියෙනවා දැන් මහතුරු ව්‍යාපාරිකයෝ නිසා ඔබතුමන්ලට තථාගතයන් වහන්සේ දේශනා කළා හම්බ කරන ධනය කොහොමද පරිභෝජනය කරන්න ඕන කියලා ඒකේන භෝගේ බුඤ්ජය හම්බ කරන ධනයෙන් ඔබගේ නිෂ්පාදනයෙන් එක කොටසක් පරිභෝජනයට ගන්න ද්විහි කම්මං පයෝජයේ කොටස් දෙකක් මොකක් කරන්නද ආයෝජන කරන්න ඉන්වෙස්ට් කරන්න චතුත්ථංච නිධාපෙය හතරවෙනි කොටස ඉතිරි කරන්න ආපදා සුභවිසති විපත් කරදර ප්‍රශ්න එන වෙලාව කොයි වෙලේද කියලා කියන්න කාටවත් බෑ නියං කාලෙන්න පුළුවන් නායෑම් වෙන්න පුළුවන් ගංවතුර කාලෙන්න පුළුවන් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඔය ඔක්කොම ටික දැන් තියෙනවනේ නේද ඔය සියල්ල තියෙනවා නායයනෝ දරුණු නියක කාලා තියෙනවා තේගත් වේලිලා පිච්චිලා යන කාලා තියෙනවා ඊළඟට අවුරුද්දකට සැරයක්වත් මේ ජුනි වෙනකොට ගංවතුරේන දැන් එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ තේමාව එතකොට අපි වසරේ හම්බ කරද්දී හම්බ කරපු දේවල් වියදම් කරද්දී ඔය ස්වභාවික විපත් කාලවලට Tamanට මූණ දෙන්න වෙනවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේද නැත්ද ඔළුවේ තියෙන්න ඕනේ ඒව බුද්ධියෙන් කල්පනා කරන්නේ නැතුව මේ කාලේ වෙනකොට අපේ පලාතට වහිනවා මේ වැස්ස එක්ක අනිවාර්යෙන්ම ගංවතුරේනවා එතකොට දලු මිලට වෙන්නේ මේක දලු ප්‍රවාහණය කරන්න මාර්ග පද්ධතිය නැති වුණාට පස්සේ අත්වෙන ඊරණම මේක ෆැක්ටරි වැහුනම වෙන්නේ මේක Tamanට තියෙන්න ඕනේ අදහසක් මොකද බොහෝ දෙනෙක් හම්බ කරනවා ලැබෙන කාලෙට සිහිසුන් නැහනේ ඇත්තටම සිහිසුන් වෙලා ඉන්නේ සිහිය නැති වෙලා ගන්නවා වේදන් කරනවා අතට එන හැම මුදලකින්ම බොහෝම ආස්වාදජනක ජීවිත ගෙවන්න යනවා ඒක හරියට බුදුහාඳුරු උපමා කරා වැවක වතුර එන දොරටුත් ඇරලා පිට වෙන දොරටුත් එක සැරේ ඇරියොත් මොකද වෙන්නේ එන දොරටුයි පිට වෙන දොරටුයි එක පිට ඇරියොත් එතන වැවක් වෙන්නේ නැහැ ඒ වගේ තමයි කොච්චර හම්බ කරත් නාස්තිය වියදම අධිකනම් සාතක වෙන්න බෑ එඳා පරිභෝජනයට හතරෙන් එකයි හතරෙන් දෙකක් ආපහු ව්‍යාපාරයටම දාන්න ඕනේ තවත් එක් කොටසක් ඉතිරි කර ගන්න ඕනේ කරදර විපත්ති වෙලාවට දැන් ඕව කරගන්න බැරි වෙන්නේ ඇයි ඕව කරගන්න බැරි වෙන්නේ අපේ කළමනාකරණයේදී අපි ඇති කරගනු ලබන දුබලකම් හින්දා අපි අපේ පුද්ගලික ජීවිතයේ කළමනාකරණය කරගන්න විදිය ආර්ථික ජීවිතයට සම්බන්ධයිද නැද්ද අතිශයින් සම්බන්ධයි දැන් මේ මහත්තුරු ඉති දුත්තෝ ඉස්ත්‍රීන්ට ලොල්ලුනෝ ව්‍යාපාරිකයෝ අතට කීයක් හරි එනෝ හැබැයි කාන්තාවන්ට දැඩි ලෙස ගිජුනෝ ඊළඟට සුරා දුත්තෝ මත්තුරට මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ගිජු වෙන්න ගත්තොත් ලොල් වෙන්න ගත්තොත් දිනපතා එවැනි දෙයට අබ්බැහි වෙන්න ගත්තොත් අක්ක දුත්තෝ සූදු කරන්න ගත්තොත් ෆේස්බුක් වලට යන්න ගත්තොත් බූරුව ගහන්න ගත්තොත් මොකද වෙන්නේ ලද්දන් ලද්දන් විනාශේති හැම සතයක්ම ඉවරන්නේ එතකොට බලන්න පුද්ගලික ජීවිතේ තමයි කළමනාකරණය කරගන්න කියන්නේ හැබැයි පුද්ගලික ජීවිතේ යම් කිසි ආචාර ධර්ම පද්ධතියක් හික්මීමක් සංවරකමක් හදාගත්තොත් ඒක ආර්ථික ජීවිතයට සම්බන්ධයිද නැත් සම්බන්ධයි සම්බන්ධයි දැන් ගොඩක් අයගේ ප්‍රශ්නේ මේ වගේ දේවල් ගැන කල්පනා කරන්නේ කරදරකාරී ප්‍රකාශන ලෙස දැන් මේ වගේ දැනුමක් ලැබෙනකොට බොහෝ දෙනෙක් ගම්වැසියෝ මම දන්න එකක් තමයි ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොන්ට මේ කරදර කරන්න මේවා කියලා දෙනවා කියලා නෑ නෑ ඔබගේ මගේ අතර කිසිම පුද්ගලික සම්බන්ධකමක් නැහැ නේ
කිසිම පුද්ගලික සම්බන්ධකමක් නැහැ. පුද්ගලික කැමැත්තකුත් නැහැ ඔබ කෙරේ, පුද්ගලික අකමැත්තකුත් නැහැ. එතකොට මම මේක කියලා දෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් පිරිහෙන්න පුළුවන් හේතු ලෙස පෙන්වලා දීපු කරුණ ධර්ම ගුරුවරයෙක් ලෙස ඔබට කියලා දීම මගේ යුතුයකම. පිළිගැනීම හෝ නොපිළිගැනීම ඒක ඔබේ කර්මය. මොකද අපි ඔය උපදෙස් සමහරුන්ට දුන්නම ඒගොල්ලෝ බොහොම නොකඩු හැඟීමක් ඇති කරගෙන නරිසුම් මුහුණක් ඇති කරගෙන ඒගොල්ලෝ කියන්නේ අපේ සල්ලි අපි මහන්සි වෙලා හම්බ කළා අපි බොනවා හාමුදුරුලට. මොකද මට නම් මොකුත් නැහැ. මම මේ කිව්වේ බුදුහාමුදුරු කියපු එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මිනිහෙක් කොච්චර හම්බ කරත් වැඩක් නැහැ, ඒ මිනිහා දිනපතා බොනවා නම් ඒක ඉවර වෙනවා, නැස්ති වෙනවා. මනුස්සෙක් කොච්චර හම්බ කරත් වැඩක් නැහැ, එක බිරිඳකගෙන් යැපෙන්නේ නැතුව ස්ත්‍රීන්ගේ මේ ලෝලියෙක් වෙලා ස්ත්‍රීන්ගේ වහලෙක් වෙලා ගමන් කරන කෙනෙක් නා. මොකද ඉතින් කාන්තාවන්ට ලොල් වෙච්ච කෙනෙකුට සතයක්වත් නොදෙන මනුස්සෙක් එක්ක කාන්තාව වෙන්නේ නැහැ නේ. කාන්තාවෝ වැරදි සම්බන්ධකමකට පෙළඹෙනවා නම් පෙළඹ වෙන්නම ප්‍රධාන හේතුව සුද්ධ කරන්න පුළුවන් ඉඳනේ. වෙන මොකක්වත් නෙමෙයිනේ. නැතුව මේ ආදරේ හොයන්න හොඳ ආදරද සල්ලිනේ හොයන්නේ. අන්‍යම් සම්බන්ධකම් ඇතුලේ හොයන්නේ මොකද්ද? අමතර වීදන් සඳහා සල්ලි. ඒකනේ ඇත්ත. ඉතින් ඒවට පැටලෙන කට්ටිය දැනගන්න ඕන මෙයා එන්නේ මාව සුද්ධ කරන්න කියලා. ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් මොනෝ කරන්නද? පුද්ගලික ජීවිතය හදාගන්න ගියපුවා. හැබැයි එකෙන් ආර්ථිකයට ලොකු සම්බන්ධයක් තියෙනවා. පරණ සාමාන්‍ය ගම්වැසියෙක් දවසට රුපියල් 500ක බිව්වොත් මාසෙට එයා දන්නේම නැතුව රුපියල් 15000ක් බාරකට දෙනවා. සාමාන්‍ය ගම්වැසියෙක් දවසට රුපියල් 500ක බිව්වොත් එයා දන්නේම නැතුව මාසෙකට රුපියල් 15000ක් බාරකට දීලා තියෙනවා. එයා දන්නේවත් නැහැ ඒක. දවසට සිගරට් 4ක් ඉරුවොත් එයා දන්නේම නැතුව මාසෙට රුපියල් 6000ක් ලංකා දුම්කොළ සමාගම ටොබැකෝ එකට දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් කම්කරු පැලැන්තියේ මිනිස්සු ඔය මට්ටම දවසේ පවත්වාගෙන යනවද නැත්? මතක තියාගන්න. සමෘද්ධිලාභී ගෙවල් වලින් 90%ක පිරිමියා දවසට අඩුමහත් 150ක පුරනවා. ඒ තමයි ඇත්ත. ඒ තමයි යථාර්ථය. කාන්තාව සමෘද්ධිය කැපෙයි කියලා බයට කොච්චර බයදු ජීවිතද ගෙවන්. නේද? සමෘද්ධිය කැපෙයි කියන බයට කොච්චර බයදු ජීවිත ගෙවනවා. කොච්චර තැතිගෙන ඉන්නවද නේ? හැබැයි ඒ ගෙදරම පිරිමියා අඩුම මොන ජාතියෙන් හරි 500ක් හොයා ගන්න බෝන්නේ නැහැ නේද? හැබැයි එයා ඒක නවත්තලා දාන්න තීන්දුවක් ගත්තොත් අඩුම ඒ තාත්තා ඒක පාලනය කරන්න තීන්දුවක් ගත්තොත් ඒ ගෙදර ආර්ථික ජීවිතේ කොච්චර උඩට ගෙන්න පුළුවන්ද හිතන්න. අපේ ප්‍රශ්නේ සල්ලි හම්බ කරන්නේ නැති එක නෙවෙයි. අපේ ප්‍රශ්නේ අපේ පුද්ගලික ජීවිත වැරදි පාරවල් වල ගමන් කරවන්නට අපි ඇබැහි වෙච්ච හින්දා අපිට හම්බ කරන ධනයෙන් අපිට උඩට එන්න බෑ. ඒකනේ ලංකාවේ මෙච්චර කල් සමෘද්ධි ජීවිත තියෙන ජනසවි දීලා තියෙනවා. හැම ඡන්දයක් කිට්ටු වෙනකොටම අපිට ඇහෙන්නේ මොකද්ද? අපි ආවම අලුතින් මෙච්චර සමෘද්ධිය දෙනවා කියලා කියනවා. මිනිස්සු අප්පුඩි ගන්නවා. ඒ කියන්නේ තව හිඟන්න වැඩි වෙලා කියන එකනේ කියන්නේ නේද? ඇත්ත වශයෙන්ම අපේ රටේ සමෘද්ධි ගත්තු එක මිනිහෙක්වත් ඔබ දැකලා තියේද? සමෘද්ධි නියාමක ගාවට ගිහිල්ලා කිව්වා කියලා ආරංචියක් තියේද? මං දැන් සමෘද්ධිමත් වුණා මට සමෘද්ධිය එපා කියලා. එක මිනිහෙක් අපේ රටේ නේද? එහෙනම් සමෘද්ධි දීම නිසා සමෘද්ධිමත් වෙලා නැහැ කවුරුක. එහෙමනම් නිවුස් වල යන්න එපා නේ. මෙච්චර සමෘද්ධිලාභීන් ප්‍රමාණයක් සමෘද්ධිය ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට නිවුස් වල තියෙන මොකද? තව සමෘද්ධිය ලබා දෙන ලෙස බගෑපත් වෙයි. කාරණේ මොකද? හම්බ කිරීමේ නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නෙමෙයි, කලමනාකරණයේ ප්‍රශ්නයක් තියෙනවා.
දැන් උපවාසකම්මලට මොනවා හිතන වැද්ද මේ ටික කියනකොට හරියට හරි හරියට හරි හාමුදුරුව හරියටම කිව්වා අපේ මිනිහා එන්න තිබ්බයද හරියට හරි කියලා උපවාසකම්මලට ඉත එතකොට උපවාසකම්මලට ඉතනේ අපි නම් හරි හොඳයි කියලා හරිම හොඳයි ඔය මිනිහා තමයි සල්ලි නාස්ති කරන්නේ ඇත්තම කාරණේ තමයි ඔය නාස්තියම වෙන විදියකට උපවාසකම්මලත් කරනවා ඒ වෙන විදිය උන්දල බොන්නේ එහෙම නෑ මේ මිනිසුන්ට පුද පුද යන්නෙත් නෑ අතේ තියෙන සල්ලි ටික ඒවා කරන්නේ නෑ උපවාසකම්මලා උපවාසකම්මලගේ ප්‍රශ්නේ තමයි උපවාසකම්මලට හිතෙනවා මුළු රත්නපුරේම තියෙන ප්ලාස්ටික් සහ ඇලුමිනියම් අපේ ගෙදර තිබුණා නම් හොඳයි කියලා ඒ උන්දලා සීටු දාදා රටේම තියෙන දහජරාව ගෙදර ගේනවා අර මිනිස්සයා සහ උපවාසකම්ම අතර අමුතු වෙනසක් නෑ දෙන්නම මොලයක් නැතුව සල්ලි විනාශ කරනවා එතම ඇත්ත සමා වෙන්න කිව්වට එතම ඇත්ත මොකද මට මේ උපවාසකම්මලගේ මූණු බැලුවන් කියන්න පුළුවන් 500 සීට්ටු කීයද 1000 සීට්ටු කීයද කියලා මට කියන්න පුළුවන් මූණු බැලුවා මම අර එක මාත් එක්කගේ මූණ බලලා ඇහුවා මාත්‍යා ඉස්කෝලේ මාත් එක්ක නේද කියලා ඒ මාත්‍යා පුදුම වුණා මම මට මූණු බලලා කියන්න පුළුවන් හරියටම සීට්ටු කීයක් දාලා තියෙද කියලා තේරුම් ගන්න ජීවත් වෙ යන පාර හරිම පාර නේ ටිකක් ජීවිතය ගැන ඥානවන්තව හිතන්න